හොඳයි හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාවත් ඔබට තිබෙනවා. ඔව් මම ඔබතුමාගේ විමසන්න කැමතියි. දැන් කිංස්වුඩ් විද්‍යාලයේ සහෝදරයා ඇහුවා මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සම්බන්ධයෙන් ඔබතුමාලා සාධාරණයක් ඉටු කිරීම අවශ්‍යයි. එතකොට මම බලාපොරොත්තු වෙන විදිහට ඔබතුමාගෙන් ඒ සාධාරණ ඉටු වෙන්නේ කොහොමද කියන එකට පිළිතුරක් ලැබුණේ නැහැ සහ ඒ වින්දිතයන් සම්බන්ධයෙන් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්න අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද ඔබතුමා දකින විදිහට? ඔව් දැනටමත් යම් යම් ආකාරයේ වන්දිකේම් කරලා තියෙනවා මචං. හැබැයි ප්‍රධාන වශයෙන් මේක මම එකයි කිව්වේ මේක නීතිමය තීන්දුවකට එන්න ඕනේ. මේක දේශපාලන තීන්දුවක් විය යුතු නැහැ. දැන් බොහෝ විට මේ පැටලෙන්නේ පාස් ප්‍රහාරය ඉතාමත් වැදගත් ප්‍රබල පිළිතුරු යුතු කාරණයක්. අපි තවත් විවිධාකාර ප්‍රශ්න තියෙනවානේ. හැබැයි අපි මේක නීතියෙන් පිළිතුරු හොයන්න ඕන එකක්, දේශපාලන පිළිතුරු හොයන්නත් බෑ, දේශපාලන වශයෙන් ඒ වන්දිකේ වන්නත් බෑ, නීතිමය වශයෙන් එන්න ඕනේ. ඒ නිසා මේක මම දකින්නේ අද දිගින් දිගටම කෙනෙකුට චෝදනා කරගන්නා වූ දේශපාලන විවාදයක් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ නිසා මේක නීත්‍යානුකූලව විසඳා ගත්තොත්, මේක නියම වැරදිකාරිය හොයා ගත්තොත් ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේක රජයක් හැටියට අපිට යම් ඕනෑම දෙයකට වන්දියක් ගෙවනවා නම් ඒ වන්දිය නීතියෙන් නියමයක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් රජයට නිකන් තීන්දුවක් කළා අපි මේකට මේ විදිහට වන්දියක් ගෙවනවා කියලා හිතන්න අමාරු රජයකට. එහෙම ක්‍රමයක් නැහැ. ඒ අන්නේ නිසා තමයි මේකට අපි කාටද ලොකු වගකීමක් පැවරලා තියෙන්නේ. නීත්‍යානුකූල උසාවියේ තීන්දුවක් මේ සඳහා ලබා ගැනීම.